ජැක්ෂන් ඇන්තනිගෙ දුව මාධවී ඇන්තනි ගැන පසුගිය දවස්වල විවිධ කතා පැතිරෙන්න පටන් ගත්තා. ඒ ඇය හා නාමල් රාජපක්ෂ අතර සම්බන්ධයක් ඇති බවටයි. ඉතින් මේ ගැන වගේම ඇය මේ දවස්වල ගත කරන ජීවිතය ගැනයි මේ. මේ දවස්වල මාධවී කාර්යබහුල වෙලා වගේ. ඔව් මම මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි. මම වැඩිපුරම කාර්යබහුල වෙන්න කැමති නෑ. මටම කියලා තනියෙන් ඉන්න කාලෙකුත් මට ඕනේ. හැබැයි මගේ වැඩවල අඩුවකුත් නෑ. මම දැන් බාහිර කතිකාචාරවරියක් විදිහට වැඩ කරනවා පෞද්ගලික විශ්වවිද්‍යාලයක. මගේ පශ්චාත් උපාධිය වැඩත් කරනවා. නිවේදනය රංගන කටයුතුත් කරනවා. ජිම් යනවා. ඒ වගේම මම උයන්නත් ගොඩක් කැමතියි. ඒක මගේ විනෝදාංශයක් වෙලායි තියෙන්නේ. අලුත් ටෙලි නිර්මාණවලට සම්බන්ධ වුණාද? නාට්‍ය කිහිපයකට දින දීලා තියෙනවා. හරි අමාරුවෙන් ඒ වැඩවලට දින දුන්නේ. රංගනයේදී මොහොතකට හරි මට තව කෙනෙක් වෙන්න පුළුවන්. ඒ විශේෂත්වයට මං හරි ආසයි. අප්පච්චිගේ නිර්මාණවලට විතරද රංගනයෙන් එහෙම සම්බන්ධ වෙන්නේ? එහෙම සීමාවක් නෑ. වෙනත් අධ්‍යක්ෂකවරු කීප දෙනෙක් එක්ක මම වැඩ කරලා තියෙනවා. ඒවා ඉදිරියේදී විකාශනය වෙන්න තියෙනවා. අප්පච්චිගේ වැඩවලට විතරක් ඉන්නවා කියලා නෑ. නමුත් ගුණාත්මකභාවය සහ මගේ රංගනය දැකලා මට තෘප්තිමත් වෙන්න පුළුවන් නම් මට ඒ චරිත ගැළපෙනවා නම් මම ඒ චරිත තෝරගන්නවා. දැන් එහෙම තෝරා බේරා ගැනීමක් කරන්න පුළුවන් හොඳ පිටපත් ලැබෙනවද? ඔව් දැන් කලින්ට වඩා හොඳ පිටපත් තියෙනවා. හොඳ නිර්මාණ ලංකාවේ බිහි වෙනවා. ගුණාත්මක භාවයෙන් වැඩි තරුණ අය කරන නිර්මාණ අපි දකිනවා. අප්පච්චි මාධවීට සීමා පනවලා තියෙනවද? නැහැ අප්පච්චි කවදාවත් මට සීමා පනවල නැහැ. නිර්මාණයකට මම කැමති නම් මට ඒ චරිතය කරන්න පුළුවන් කමක් තියෙනවා නම් මම අප්පච්චිට කියනවා ඒ චරිතයට මම කැමතියි කියලා. අප්පච්චි කවදාවත් මාව හිර කරලා සීමා හදලා නැහැ. මල්ලිලා දෙන්නයි ඔබයි අතර වැඩවලදී තරඟයක් නැද්ද? නැහැ. හේතුව අපි තුන්දෙනා තුන් විදිහක්. අපි හැඩ තුනක්. අප්පච්චිගේ හැඩය තුළ පිහිටි පුංචි පුංචි චරිත තුනක් තමයි අපි තුන්දෙනා. අපි තාම වර්ධනය වෙමින් ඉන්නවා. අපි තුන්දෙනාට හොඳට සින්දු කියන්න පුළුවන්, රඟපාන්න පුළුවන්. නමුත් අපි තුන්දෙනා හැඩ තුනක්. ඒ නිසා තරංගයක් නැහැ. පසුගිය කාලේ මාධවීගේ නාමල් රාජපක්ෂගේ ඡායාරූපයක් සමාජ මාධ්‍යවල හරි හරියට සැරිසැරුවා. ඒ ෆොටෝ එක විතරක් අරගෙන ගොසිප් හැදුවේ ඇයි කියලා මම දන්නේ නැහැ. මම මගේ යාළුවෝ එක්ක ඕන තරම් ෆොටෝ ගහලා තියෙනවා. මට හිතාගන්න බෑ එයාගේ මගේ ඡායාරූපය විතරක් ඒ අතරින් ගත්තේ ඇයි කියලා. ඇත්තටම නාමල් එක්ක මාධවීගේ යාළුකමට එහාගේ විශේෂ සම්බන්ධයක් නැද්ද? එයා මගේ හොඳ යාළුවෙක්. තව මට හොඳ යාළුවෝ ගොඩක් ඉන්නවා. එහෙම ජෝඩු කරන් ගියොත් ඉවරයක් නැති වෙනවා. ඒක ඔය දේශපාලන උවමනාවන්ට ගහපු මඩක් වෙන්න ඇති. ඒක තවත් එක ෆොටෝ එකක් විතරයි. ඒ ඡායාරූපයට කතා හදනවා නම් අනෙක් ඡායාරූපවලට කතා හදන්න ඕනේ. එහෙනම් මට කතා හදලා ඉවරයක් නැති වෙනවා. එහෙම සම්බන්ධයක් තිබුණා හෝ නැති වුණා හෝ ඒක මගේ පෞද්ගලික කාරණාවක්. ඒක කාටවත් වැඩක් නැහැ. එතකොට මේ පැතිරෙන කතා බොරුද? ඔව් නාමල් අයියා බේලා හිටපු නිසා ගෙදරට ඇල්ලවන්න මම ගියා කියලත් ගොසිප් හදලා තිබුණා. ඒක මොනතරම් හාස්‍ය ජනකද කියලා දන්න මිනිස්සු දන්නවා. මොකද නාමල් අයියා මත්පැන් බොන්නේ නැහැ. මස් මාළු කන්නේත් නැහැ. එයා පාටි වලට ගියාම බොන්නේ ග්‍රීන් ටී. මං ගැන එහෙම කතාවක් හදලා තියෙන්නේ මං ගැන කතා එන්නේ නැති නිසා වෙන්න ඇති. එහෙනම් මාධවී දැන් කාගේ හෝ පෙම්වතියක්ද? මම පෙම්වතියක්. පොඩි කාලේ ඉඳන්ම පෙම්වතියක්. මගේ අප්පච්චිගේ පෙම්වති මම. මගේ මල්ලිලා දෙන්නගේ ආදරය ලබනවා. ආදරය නැතුව ජීවත් වෙන්න බෑ. ආදරය කියන දේ ජීවිතයට අවශ්‍යයි. ආදරය නැතිනම් මිනිස්සු වේලිලා යනවා. මම ජීවිතේ මුහුණ දුන්නු හැම සිද්ධියක්ම සහ පසු කරපු හැම කඩඉමක් එක්කම අද වෙනකොට පන්නරය ලබා අද යම් තැනක ඉන්නවා නම් ඒ ආදරය නිසා. ආදරය තමයි අපිව ජීවත් කරවන්නේ. මාධවීගේ ජීවිතයේ සුවිශේෂී දවසක් එහෙම ළඟදී උදා වෙයිද? විශේෂ දවසක් එයි. ළඟදි කියලා සැලසුමක් නැහැ. එවැනි දවසක් එන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මෙය උපුටා ගැනීමකි. ඒ වගේම අපි සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩක් ස්තුතියි.